ආයුබෝවන් ඔයාලා හැමෝවම ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් මම ඕගොල්ලන්ට ගොඩාක් රසම රස රෙසිපි එකක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් අද අපි බලමු ගෙදරදී කොහොමද ගොඩාක් රසට අයිස් කෝන් හදාගන්නේ කියලා. ඉතින් මේකට මම යොදාගෙන තියෙන්නේ ඕගොල්ලන්ට ගෙදරදීම හොයාගන්න පුළුවන් විදිහේ පළතුරු වර්ග 4ක්. ඉතින් ඕගොල්ලෝ කැමති පළතුරක් යොදාගෙන මේ අයිස් කෝන් එක ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම අරගෙන තියෙනවා මෙතන ස්ට්‍රෝබෙරිස්. ඉතින් ස්ට්‍රෝබෙරිස් මම මේ විදිහේ පොඩි කෑලිවලට කපාගෙන තියෙනවා. ඒ වගේම කිවි. ඉතින් කිවිත් අරගෙන මේ විදිහට පොඩි කෑලිවලට කපාගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන කෙසෙල් අරගෙන තියෙනවා. ඒ වගේම බ්ලූබෙරිස් අරගෙන තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ විදිහේ පොඩි කෑලිවලට කපාගෙන තියෙන්නේ අපිට බ්ලෙන්ඩ් කරගන්න ලේසි හින්දා. දැන් මම ඉස්සෙල්ලාම කෙසෙල් අයිස්ක්‍රීම් එක හදාගන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි බ්ලෙන්ඩර් කප් එකට කපාගත්තු කෙසෙල් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට සීනි හරියටම මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම මම මේකට යෝගට් එකතු කරගන්නවා. යෝගටුත් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලොන්ට යෝගට් එකතු කරගනිද්දී සීනි එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ තියෙන යෝගට් වල පැණි රස අඩංගු හින්දා මේකට සීනි අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මේ ජීවත් වෙන රටේ නම් යෝගට් එච්චර පැණි රස නැහැ. ඒවා මී කිරි වගේ. ඉතින් ඒ හින්දා තමයි මම මේකට පැණි රස එන්න සීනි එකතු කරගන්නේ. ඉතින් ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් එහෙමත් නැත්නම් ඕගොල්ලොන්ට ගෙදරදී හදාගන්න කිරිපිටි මේකට එකතු කරගන්න පුළුවන්. මං ඉතින් ෆ්‍රෙෂ් මිල්කුත් හරියටම හැඳි දෙකක් එකතු කරගෙන මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ අයිස් කෝන් හදාගන්න පුළුවන් කප් හරි නැත්නම් ඕගොල්ලොන්ට ගෙදර තියෙනවා නම් මේ විදිහේ හැඩයට තියෙන ඕනම කප් එකක ඔයාලට මේ අයිස් කෝන් හදාගන්න පුළුවන්. ඉතින් මං ඒකට මේ වගේ කප් යොදාගන්නවා. මං ඒ හදාගත්තු අයිස්ක්‍රීම් ටික මේ කප් දෙකකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකේ රස වැඩි වෙන්න ස්ට්‍රෝබෙරිස් ටිකක් එකතු කරගන්නවා. ඉතින් මම ස්ට්‍රෝබෙරිස් මේ විදිහේ පොඩි කෑලිවලට කපාගෙන මේ අයිස්ක්‍රීම් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම ස්ට්‍රෝබෙරිස් ටික එකතු කරගත්තයින් පස්සේ මේක හොඳින් කලවම් කරගන්නවා. ඉතින් ස්ට්‍රෝබෙරිස් ටික අපේ අයිස්ක්‍රීම් එකේ හොඳින් එකතු වෙනකන්. ඊට පස්සේ අපි මේක වහන්න ඕනේ. ඉතින් හොඳින් මේක වහලා අපි මේක ෆ්‍රීස් එකේ දාමු. අපි ඉතුරු අයිස්ක්‍රීම් ටික හදාගන්නකම් දැන් මං හදාගන්න යන්නේ බ්ලූබෙරි අයිස්ක්‍රීම් ටික. ඉතින් ඉස්සෙල්ලාම අපි බ්ලූබෙරිස් ටිකත් අපේ බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම නැවතත් සීනි මේස හැඳි දෙකක් මේකට එකතු කරගන්නවා. ඒ වගේම නැවතත් අපි යෝගට් මේස හැඳි දෙකක් මේකට එකතු කරගන්නවා. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්කුත් මේ සැඳි දෙකමාරක් මම මේකට එකතු කරගෙන මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට මම හදාගත්තු බ්ලූබෙරි අයිස්ක්‍රීම් මිශ්‍රණය. ඉතින් මේකට මම කපාගත්තු බ්ලූබෙරිස් ටිකක් එකතු කරලා හොඳින් මේක කලවම් කරගන්නවා.
දැන් අපේ බ්ලූබෙරි අයිස්ක්‍රීම් මිශ්‍රණයත් අපි මේ විදිහට මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් වහලා අපි ෆ්‍රීස් එකේ තියමු. අපේ අනිත් අයිස්ක්‍රීම් මිශ්‍රණ දෙක හදාගන්නකම්. දැන් අපි හදාගන්න යන්නේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. ඉතින් අපි ස්ට්‍රෝබෙරිස් ටිකක් බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම නැවතත් සීනි මේසැණි දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම යෝගටුත් මේසැණි දෙකක් මම මේකට එකතු කරගන්නවා. දැන් මම ෆ්‍රෙෂ් මිල්කුත් එකතු කරගෙන මේ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. ඉතින් මේ ටික බ්ලෙන්ඩ් කරගත්තයන් පස්සේ අපි නැවතත් අපි අර කලින් විදිහටම අපේ අයිස්ක්‍රීම් හදාගන්න ඒ භාජන වලට මේක එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන අපි මේක නැවතත් ෆ්‍රීස් එකේ තියමු. දැන් මං හදන්නේ කිවි අයිස්ක්‍රීම් මිශ්‍රණය හදාගන්න. ඉතින් කපාගත්තු කිවි ටික අපි මේ විදිහට අපේ බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම නැවතත් සීනි මේසැණි දෙකමාරක් මේකට එකතු කරගන්නවා. ඒ වගේම යෝගටුත් මේසැණි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ෆ්‍රෙෂ් මිල්කුත් මේසැණි දෙකමාරක් එකතු කරගෙන මේ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් බ්ලෙන්ඩ් කරගෙන අපි නැවතත් අපේ අයිස්ක්‍රීම් හදාගන්නේ කප්ස් වලට මේක එකතු කරගන්නවා. එකතු කරගෙන අපි හරියටම මේ හදාගත්තු අයිස්ක්‍රීම් ටික පැය පහක් පැය හයක් වගේ කාලයක් හොඳින් ෆ්‍රීස් එකේ දාන්න ඕනේ මේ ටික හොඳින් සෙට් වෙනකම්. ඉතින් ඔන්න අපේ අයිස් කෝන් ටික දැන් හොඳින් සෙට් වෙලා තියෙන්නේ. ඉතින් අපි ගලවලා බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. ඉතින් අපිට මේක ෆ්‍රීස් එකෙන් ගත්ත ගමන් මේ විදිහට ගලවන්න බෑ. ඕගොල්ලෝ මේක වතුර භාජනයක විනාඩි 2-3ක් තියලා ගලව ගන්න.
ඉතින් මේ විදිහට තමයි අපි හදාගත්තු අපේ අයිස් කෝන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරිම රසයි රස වර්ග හතරක්. ඕගොල්ලොන්ටත් පුළුවන් ගෙදරදී ඔයාලා කැමති රස වර්ග හතරක් පහකින් රසම රස අයිස් කෝන් හදාගන්න හරිම ලේසි හදලා බලන්න. ඉතින් ඔයාලා කැමති නම් මගේ මේ වීඩියෝ එකට අනිවාර්යයෙන් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ ලස්සන රසවත් වීඩියෝස් ඕගොල්ලොන්ට අරගෙන එන්න. ඉතින් ඒ වගේම comment section එකේ comment කරන්න. ඔයාලා මේ වීඩියෝ එක ගැන අදහස් comments තියෙනවනම් එහෙනම් අපි නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.